මේ වැටුප් විෂමතා හෝ වෙනත් දීමනා හෝ ඉල්ලින් හෝ කරන්න රාජ්‍ය අයවැය සතුව මූල්‍ය සම්පත් ප්‍රමාණය වෙන් කළා නැහැ. මහජනතාවගේ මුදල් අයවැලේකනේ මගින් බෙදා වෙන් කළා තියෙනවා ඒ වර්ෂයට අදාළව. ආර්ථිකයේ ඇතිවන අපහසුතා වලට රුපියල් 10,000ක දීමනාවක් වෙනම මේ වර්ෂයේ වෙන් කළිවිල ඒක ලබා දෙන. ඊට අතිරේකව තිබෙන සියලු දේ සඳහා ජනාධිපතිතුමා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් විශේෂඥ කමිටුවක් පත් කළා තියෙනවා. සියලුම රාජ්‍යාංශයේ තිබෙන ආයතනවල වැටුප් විෂමතා පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන්න. එසේ නැතුව වෙනත් දේශපාලන අරමුණු වෙනුවෙන් වැඩ නතර කරනවා නම් ඒක මේ අමාරු රටක අමාරු වෙලාවකදී 2022 වර්ෂයේදී යණේන මන් නැති වෙච්ච රට යන්තම් පිල්ලට අරගෙන කරගෙන යන අදන අවස්ථාවේදී කඩාකප්පල්කාරී ලෙස කරන වෘත්තීය ක්‍රියාමාර්ගවලට රජයට දන ගහන්න බෑ. මොකද බදු ගෙවන ජනතාවට මේ බදු බර දරාගත නොහැකි ප්‍රමාණයට වැඩි වෙලා තියෙනවා. පසුගිය දශක හතර තුළ ආණ්ඩුවක් එදින පවත්තාගෙන යාමේ කටයුතු වලට ප්‍රමාණවත් ආදායමක් ලංකාවේ තිබිලා නැහැ. හැමදාම ඉස්සර කාලේ නම් සල්ලි මදි වෙනකොට මුදල් අච්චු ගහලා. දැන් ඒ දෙකම කරන්නේ නැහැ. ගත්ත ණය නොගෙවා තියෙන නිසා කිසිම විදේශ ණයක් මේ වන විට දෙන්නේ නැහැ. ණය ප්‍රතිවිවගත කරන ක්‍රියාවලියට අදාළව මහ බැංකුවට සල්ලි අච්චු ගැසීම තහනම් කරලා තියෙනවා. වෘත්තීය සමිති ත්‍රස්තවාදය පාවිච්චි කළාට කිසිදු විසඳුමක් ලැබෙන්නේ නැහැ. අවශ්‍යම මේ තියෙන ගැටලු සඳහා විසඳුම් ලබා දීම 2025 ආයවැයට ඇතුළු කරන්න පුළුවන් අදාළ පියවර ගන්න බව ඉතා පැහැදිලිව රාජ්‍ය නායක මුදල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටට ප්‍රකාශ කළා තිබෙනවා.